ترى علوتين عنوزي بدل؟ لا
එතකොට අර බැම්ම කපල යනවා රාග බැම්ම රාගක් හේ ද්වේෂ බැම්ම කපල යනවා ද්වේෂක් හේ මෝහ බැම්ම කපල යනවා අර මොකද රාගන්ගේ ඉපදෙන්න උනේ එක දිගට යායන් තන්නා එක දිගට එක යායට අර බැම්මක් ඇටියෙදි ඉපදින ඒක නැත්නම් නම් දවස් 7ක් අනිසේ නවත්තන්න එතකොට මේ අර බව උත්තරේ බව උත්තරන මොකද රාග බව ද්වේෂ බව මෝහ බව තුනම රාගක් කරේ ද්වේෂක් කරේ මෝහක් කරේ රාග උද්‍රාගමන ද්වේෂ උද්‍රාගමන මෝහ උද්‍රාගමන නැවත අනුපාද වශයෙන්ම නිරෝධ ඥාන මතු වෙන්නේ නැහැ අන්න ඒකයි නිබ්බාන කියන වෙන මොකක්වත් ඒක තමයි ආශ්‍රේ අනුශ්‍රේ ඥාන මොකද ඔව් ඔව් ඒවා ඔක්කොම ගැලවිලා අයින් අලුතෙන් උපදින්නේ නැන්නම් දවස් හතක් ඒක නිකුත් නිකුත් මාර්ගතර අසුපත්තන් සූත්‍රයේ දවස් හතක් මේ කාරණේ කරගෙන දැන් මේක දවස් හතක් කරගන්න එක නම් අමාරුයි ඒකෙන් ඉඳ අඩිපණි පෑක් කරන්නේ ඒක වුණත් ඊට පස්සේ පෑ දෙකක් කරන්න පුළුවන් ඊට පස්සේ දවසක් කරන්න දවසක් කරනවා නම් කරන්න පුළුවන් නම් මේ රාගාංශේ පටිඝාංශේ අවිද්‍යාංශේ ඉබලන්න නැතුව එතන නිවන කියලා හොඳටම හිතේ තියාගන්න ඊට ඒක ඒ කුරුද්දක් හැටියට දවස් 7 ඊගාවට ක්‍රමානුකූලව අත්‍ය උත්සායන වායාමයන් කරන්න ඕනේ. හැබැයි මේක කුරුද්ද පුහුණු කරගන්න ඕනේ. නැතුව හරියන්නේ නැහැ. ඒකයි මේක ඉතින් දැන් එක දිගටම දවස් 7ක් එක පාස්ට මේක දැනගත්තම මොකද කරන්න බෑ. හැබැයි ටික ටික කරන්න පුළුවන් බව තේරුම් ගන්න ඕනේ. මේකට උත්සාහය කරන්න. වෙන මොකක්වත් ඕකට මේ සල්ලි පිටම් වෙන්නේ නැහැ උගන් ඉගෙන ගන්න ඕනෙත් නැහැ ඉච්ඡර බුද්ධියෙන් මත් වෙන්න ඕනෙත් නැහැ දැනුමක් අවශ්‍යත් නැහැ මොකක්වත් නැහැ හැබැයි මේක ගැන යම් බුද්ධ ඥානයක් ලබාගෙන බව උද්දුරා දමන්නට උපකාර වන ඥානයක් තියෙන්න ඕනේ ඒ ඥානය අනුව තමයි ප්‍රායෝගිකව මේ බුද්ධ භාවය ලැබෙන්නේ ඒකයි බුද්ධ ඥානය වෙන මොකක්වත් නැහැ